ආයුබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත්පත කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප මම නිශාන්ති දිල්රුක්ෂි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත කොරෝනා හත්වෙනි මරණ කරු ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකේ කොරෝනා රෝගීන් 189ක් වෙද්දී 42කට සම්පූර්ණ සුවයි සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 517ක් අවදානම් කලාපවල හැර සෙසු ප්‍රදේශවල හෙට උදේ 6ට ඇඳිරිය ඉවතට යලි සවස 4ට පැනවේ 14 තෙක් නොකඩවාම කොරෝනාවෙන් යුරෝපයේ වාසය කළ ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු මරුට දේශීය ප්‍රවෘත්ති ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ හත්වන මරණය අද වාර්තා වුණා මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 189 දක්වා ඉහළ ගොස් තිබෙන අතර 42 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා රෝහල්වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පුත්කලයන් 228 දිනක ප්‍රතිකාර ලැබන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය 7 වෙනි පුත්කලයා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටි අයෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ. ඔහු 44 හැවිරිදි පිරිමි පුත්කලයෙකු වන අතර ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් ජර්මනියේ සංචාරයක නිරත වී මෙරටට පැමිණි පුත්කලයෙකු බවද සෞඛ්‍ය අංශ සඳහන් කළා. මෙරට කොරෝනා වෛරසයේ ව්‍යාප්ති වත්මන් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කරුණු පැහැදිලි කළා. රත්නපුර කලින් රෝගී වූ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඥාතින් දෙදෙනෙක් සහ ඒ වගේම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයෙකු මේ ආකාරයට COVID-19 රෝගීන් වශයෙන් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක යම් කෙනෙකුට රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඔබ ඇවිදින් නැතුව විවිධ රෝහල් වලට යන්නේ නැතුව ඔබට අවස්ථාව තියෙනවා 1390 එහෙම නැත්නම් 1999 කියන දුරකථන අංක වලට අමතලා වෛද්‍යවරුන් උපදේශ ලබා ගන්න කුමන රෝහලට යා යුතුද කුමන ආකාරයට යා යුතුද කියන එක පිළිබඳව මෙතර කොරෝනා වෛරසයේ කිසිසේත්ම චලෙන් හෝ මෙසි මදුරුවන්කින් බෝවන්නේ නැති බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ මේ මෙසේ ජලයේ මගින් බෝවීමේ හැකියාවක් නැහැ ඒ වගේම අහනවා මෙසි මදුරුවන්ගෙන් යම් තැනක වහලා තව පුද්ගලයෙකුගේ ශරීරයේ වැහිමෙන් පුළුවන්ද කියලා එසේ බෝවීමේ හැකියාවක් නැහැ ලෝකේ පුරා මේ බෝවුණු සියල්ල පුද්ගලයන් අතර ළඟ ඇසුරෙන් ශ්වසන මාර්ගය ඔස්සේ කෙළමිදිත හරහා බෝවුවන් බව ප්‍රකාශයට පත් කළ හැකියි කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ සිදු කරන පරීක්ෂණ පුළුල් කරන බව එම පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා අපි තාමත් දැඩි අවදානම් තත්ත්වයක ඉන්නේ නමුත් මෙතෙක් කල් ලෝකයේ අනිත් රටවල් අමාරු වැටෙද්දී අපේ රට ඉතාමත් හොඳින් COVID-19 ආසාදනය පාලනය කරගෙන ගියා මේ ක්‍රමවේදය මේ ලෙසටම ඉදිරියටත් කරගෙන ගියොත් අපිට මේ රෝගය අපේ රටින් තුරන් කිරීමේ හැකියාවක් ඇති වේවි. ඔබ වගකීම ඉෂ්ට කරේ නැති වුණොත් ඉදිරිය භයානක වෙන එක අපිට නවත්තන්න බෑ. වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ උපරිම වශයෙන් පරීක්ෂණ කරන්න තරම් සාම්පල ඇවිල්ලා තියෙන සාම්පල 200කට අඩුවෙන්. නමුත් ඕනෑම අවස්ථාවක වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ මීට වඩා වැඩි සාම්පල ප්‍රමාණයක් පරීක්ෂා කිරීමට සූදානම්. තවත් ස්ථාන 8ක් මේ වෙනකොට ලංකාව පුරා ව්‍යාප්තව දියුණු කරලා තියෙනවා. ඒ ස්ථානවලටත් සාම්පල එන ප්‍රමාණයක් කරන්නට සූදානම්. දවසකට ඉතා විශාල ප්‍රමාණයක් පරීක්ෂණ කරන්න සූදානම්. ඒ සඳහා සාම්පල ගෙන්වා ගැනීමට ක්‍රමවේද යොදලා තියෙන හින්දා ඉදිරියේදී අනිවාර්යයෙන්ම දැනට දවසකට කෙරෙනවට වැඩිය දෙතුන් ගණයකින් පරීක්ෂා කිරීම සිදු වේවි. ඒ සඳහා සහයෝගය දීම මහා ජනතාවගේ යුතුයකමක්. දැනට මේ පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් රට තුල තියෙනවා. ඒ ගැන මහා ජනතාව බිය වේ යුතු නැහැ. හලාවත ඉරණබිල ඇමරිකන් හඩ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පරිවර්තනය කිරීමෙන් පසු අද දින සිට සුවසේවා ආරම්භ කෙරුණා. කොරෝනා වෛරස ආසාදිතයන් 50කට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය උපදෙස් වලට අනුව මෙම මධ්‍යස්ථානය ගොඩනැගුණා.
මාළුවේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය රොබෝ තාක්ෂණික උපකරණ ලබා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගත්තා. ඒ නිෂ්පාදනය කර තිබෙන්නේ නාවික හමුදාව විසින්. මේ තුලින් රෝගීන් වෙත ආහාර මින්ම ඖෂධ ලබා දීමේ හැකියාවද පවතිනවා. තරම මේ වෙලාවේදී ඉතාමත් අවවම පහසුකම් යටතේ අපි මේක වැඩි දියුණු කළා. මේ නිර්මාණය සිදු කිරීමේදී ලක්ෂයකටත් අඩු පිරයකින් තමයි මේක නිර්මාණය කරේ. මෙහි දැන් අපි තවත් එකක කීපයක් අපි නිර්මාණ කරමින් පවතිනවා. මේ පළමු එකකේ තමයි අපි මේ අවස්ථාවේදී නෙවිල් ෆ්‍රෑන්ඩු රෝහලට අපි ලබා දුන්නේ. ඉදිරියේදී දැන් ජාතික රෝහල, ඉන රෝහල ඇතුළු අනෙකුත් රෝහලවලටත් අපි මේ උපකරණ ලබා දීමට කටයුතු කරනවා. ඉන්දියාවේ පල්ලියක පැවති දේව මෙහෙයකට සහභාගී වී පැමිණි හක්මන මීඇල්ල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා. එම පුත්කලයන්ගේ පවුල් දෙකකට අයත් පුත්කලයන් 16 දෙනෙකු නිරෝධායනයේ සඳහා පුණානි නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත රැගෙන යාම අද සිදු කෙරුණා. බිම දේව මෙහිට සහභාගී වූ බේරුවල ප්‍රදේශයේ පුත්කලෙකුට කොරෝනා වෛරසයේ ආසාදනය වී ඇති බවට හෙළිවීමත් සමග හමුදා බුද්ධ්‍යංශ සිදු කළ පරීක්ෂණ වලට අනුවයි මෙම පුත්කලයන් දෙදෙනා හඳුනා ගැනුණේ. එමෙන්ම හක්මන මියල්ල ප්‍රදේශයේ මෙම එක් පවුලක් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුත්කලයන් 5 දෙනෙකු නිවෙස්වල සිටම නිරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. මේ අතර ඉන්දුනීසියාවේ සංචාරයකට සහභාගී වී මෙරටට පැමිණි බේරුවල ප්‍රදේශයේ පදිංචි පුත්කලයෙකුට කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනුණා. ඒ ඔහු සමග ජීවත් වූ බේරුවල වෙත්තිම රාජපුර නිවසේ සිටි 22 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කිරීමට කලුතර දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කිරීමත් සමගයි. මෙම් පිරිස සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත නිරෝධායනයට ලක්ව සිටියා. අද දින අපි පුද්ගලයන් ඉතා සැකසහිත රෝග වාහකයන් ඇ සිටිය හැකි නමුත් කිසිදු රෝග ලක්ෂණයක් නොමැති 22 දෙනෙකු පරීක්ෂණයට භාජනය කරලා ජෛවපට ලබා ගත්තා. අද සිදු කළ පරීක්ෂණත් සමග මේ වෙනකොට 74 දෙදෙනුගේ අපි පරීක්ෂණ කටයුතු සිදු කළා තිබෙනවා. පසුගිය දින 4ක කාලය තුල අපිට කලුතර දිස්ත්‍රික්කය තුලින් කලුතර දිස්ත්‍රික් මහා රෝහල වෙත පැමිණෙන තහවුරු කරන ලද COVID-19 රෝගීන් සංඛ්‍යාව බිඳුවක් විදිහට දැනට වාර්තා වෙලා තියෙනවා දින 4ක් තුල. ඒ නිසා අපිට තේරෙනවා මේ වෙනකොට අපි මේ COVID-19 මර්ධනය සඳහා සිදු කරන සියලු ක්‍රියාමාර්ග ඉතාම හොඳ දිශාවකින් ගමන් කරනවා කියන එක. කටුනායක ගුවන්තොටුපලේ පිරිසිදු කරන්නේ කලෙස කටයුතු කළ තැනැත්තියක කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු කර ගැනීමත් සමග ගුවන්තොටුපල ආපන ශාලාවේ සිටි කාන්තාවකද ස්වයං නිරෝධායනයකට ලක් කර තිබෙනවා. ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි ඇයිගේ මව පියා සහ සොහොයුරාද එම නිවස තුල ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා. කොරෝනා ආසාදිත තැනැත්තිය ගුවන්තොටුපළ ආපන ශාලාවකට ගොස් ඇති බැවින් එහි සේවය කළ 16 දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක් කළ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ. ඒ කියන්නේ එයාපෝට් එකේ එක්කිනුට හැදිලා CCTV කැමරා වලින් අපි දැක්කා. දුවයි ඒ ගෑනු කෙනයි එකට මෙහෙම ගැටෙන අවස්ථාව. ඒ නිසා තමයි මේ ස්ටිකර් එක දැන් අලවන්නේ අපි. ඒ නිසා දවස් 14ක් කොරෝනා ආසාදිතව මීකම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී බෝවන රෝග විද්‍යායතනයට මාරු කර යවූ අවුරුදු 56ක් වන කාන්තාව සමග සේවය කළ තරුණිය ඇතුළු පවුලේ සියලු දෙනා නිරෝධායනයට යොමු කෙරුණා. නාරම්මල දඟොල්ල ප්‍රදේශවල පදිංචි ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් කිරීමට කටුපත මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පොලිසිය සමග පියවර ගත්තා. පුත්තලම රත්මල්යාය සහ පාලවිය අල්කාසිම් සිටි ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු ඊයේ දිනේදී හඳුනා ගැනීමත් සමග එම ප්‍රදේශයේ නිවාස 20ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කළා. කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගත් දෙදෙනා පසුකීදා ආගමික ප්‍රචාරක කටයුත්තක් සඳහා විදෙස් සංචාරය කළ අය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ස්මාර්ට් ජංගම දුරකථනයක් හිමි අයෙකුට මයි හෙල්ත් ජංගම දුරකථන යෙදවුම බාගත කිරීම තුළින් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගත හැකි. වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ වෛද්‍යවරයා සමග සම්බන්ධ වෙමින් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීම සඳහා පවුම් බිලියන 750ක මුදලක් යෙදවීමට ඉතාලි රජය පියවරගෙන තිබෙනවා. ඉහළ යන උද්ධමනය හා විරැකියාව හේතුවෙන් ඉතාලිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින බවයි විශ්ලේෂකයන් පවසන්නේ. එංගලන්තය තුළ කොරෝනා ආසාදනය වෙලා ශ්‍රී ලාංකිකයන් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඉතාලියේ එක පුද්ගලයෙක්, ඒ වගේම ස්විස්ලන්තයේ එක පුද්ගලයෙක්, ඒ වගේම ප්‍රංශයේ එක පුද්ගලයෙක් වශයෙන් යුරෝපය තුළ මේ වන විට ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙක් කොරෝනා ආසාදනයෙන් මරණයට පත් වෙලා තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලෝක පුරා මරණ 83,664ක් වාර්තා වෙනවා. 14,55,520 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 309,825. ලෝපුරා රටවල් සහ ස්වයංපාලන ප්‍රදේශ 209ක
වෛරසය ව්‍යාප්තව පවතිනවා. පළමු කොරෝනා ආසාදිතයා වාර්තාව චීනයේ වුහාන් නගරයේ වසා දැමීමෙන් සති 11ක කාලයකට පසු විවෘත කිරීමට චීන බලධාරීන් පියවරගෙන තිබෙනවා. පසුගිය ජනවාරි 23 වෙනිදා සිට වුහාන් නගරයට ඇතුළු වීම හෝ පිටවීම තහනම් කෙරුණා. අභ්‍යන්තර ගුවන් ගමන් හා දුම්රිය දහවණේද අද දින සිට ආරම්භ වෙන බවයි බලධාරීන් පවසන්නේ. මේ අතර ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස පසු කර තිබෙනවා. පසුගිය මාසයේ 15 වෙනි දින සිට ප්‍රංශය සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා. පසුගිය සතියන්තේ ජනතාව විශාල පිරිස් වශයෙන් නගරවලට පැමිණීම හේතුවෙන් මේවන විට ප්‍රංශය තුල දීති රීති දැඩි කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. කොරෝනා ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන ලැයිස්තුවේ දෙවන ස්ථානයේ හිමිවන්නේ ස්පාඤ්ඤයටයි. පසුගිය දින 4 තුලදී ස්පාඤ්ඤයේ කොරෝනා රෝගී මරණ වාර්තා වීම අවම වුවද ඊයේ දිනේ සිට එය නැවතත් ඉහළ ගොස් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙත ලබා දෙන ආධාර తాවකාලිකව නවතා තැබීමට සූදානම් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු තවදුරටත් කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ චීනයට පක්ෂපාතව කටයුතු කරන බවයි. එක් දිනක් තුලදී වාර්තා වූ වැඩිම කොරෝනා රෝගී මරණ සංඛ්‍යාව ඊ ඇමරිකාවෙන් වාර්තා වුණා. වෛරසය ආසාදනය වූ 1970ක් මෙලෙස මිය ගොස් තිබෙනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තෙවන දිනේටත් දැඩි සත්කාර ඒකකේ ප්‍රතිකාර ලබනවා. නමුත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ. කෙසේ වුවද ඔහු තවමත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තනතුර හොබවනවා. ජර්මනිය තුල කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මවා තිබෙනවා. නමුත් තවම ඒ රට කොරෝනා රෝගී මරණ සංඛ්‍යාව පවතින්නේ අවම මට්ටමකයි. සතියක් තුල ආසාදිත පරීක්ෂා කිරීම 350,000ක් කිරීමේ හැකියාව ජර්මනිය සතු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. බෙවන විට දකුණු කොරියාවෙන් දිනකට වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 100කට වඩා අඩු වගයක් බවට පත්ව තිබෙනවා. දැනට ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ සුබසාධනය සඳහා කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශේෂ අරමුදලක් පිහිටුවා තිබෙනවා. මේ සඳහා මූලිකත්වයගෙන කටයුතු කර තිබෙන්නේ කොරියා ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ. ඉතා නුදුරිදීම ශ්‍රී ලංකාවේ IDH රෝහලට වෛද්‍ය උපකරණ කිහිපයක්, ඒ වගේම අනුරාධපුර මහ රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ කිහිපයක් එම ආධාර මුදලින් ලබා දීමට කටයුතු කරන බව විහාරාධිපති ස්වාමින් වහන්සේ සඳහන් කර සිටියා. කොරෝනා වෛරසයේ පැතිරීම අවම කිරීම සඳහා තම සුරතලුන් නිවෙස් තුලටම කර තබා ගන්නා ලෙස පශු වෛද්‍ය විශේෂඥයන් උපදෙස් දී තිබෙනවා. එක් බලලෙකුගෙන් තවත් බලලෙකුට වෛරසය ආසාදනය විය හැකි බව පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බවයි ඔවුන් පවසන්නේ. නමුත් සුරතල් සතුන් මගින් මිනිසුන්ට වෛරසය බෝවීමක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ. COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට අද දිනේ රුපියල් මිලියන 97ක පරිත්‍යාග ලැබී තිබෙනවා. අරමුදලේ තැන්පත් ශේෂය මිලියන 507 ඉක්මවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තම අමාත්‍යංශය යටතේ ඇති ආයතන ලබා දුන් රුපියල් මිලියන 29.5ක් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් පරිත්‍යාග කළ රුපියල් මිලියන 2.8ක් සහ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සිය කැබිනට් අමාත්‍ය දුරේට අයත් අප්‍රේල් මස වැටුප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිරිනැමුවා. යුනිලිවර් ශ්‍රී ලංකා ලිමිටඩ් රුපියල් මිලියන 10ක් කළමනාකරණය පිළිබඳ පශ්චාත්තුපාදී ආයතනය රුපියල් මිලියන 5ක් කිරම විමල ජෝති හිමි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය රුපියල් මිලියන 2ක් අත්තනගල්ල රජමහ විහාරයේ රුපියල් මිලියන 10ක් සහ මලල සේකර පදනම රුපියල් මිලියන 3ක් අද දිනේ සිදු කෙරුණු පරිත්‍යාගවලට ඇතුළත්. අද පස්වරෝබන විට COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 517 ඉක්ම වූ බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ. ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85 73 73 73 දරන විශේෂ ගිණුමකට පරිත්‍යාග බැර කළ හැකි. දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් මෙවන විටත් ගිණුමට දායක වී සිටිනවා. නිත්‍යානුකූල ගිණුමකින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර තිබෙනවා. චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින්ද මුදල් තැන්පත් කළ හැකි. දුරකථන අංක 011123547979 හෝ 011123547954 ඔස්සේ අධ්‍යක්ෂ ජෙනරාල් පරිපාලන කේ.බී. එගොඩවිලේ මහතා ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි. අලුත් අවුරුදු සමයේද ඇඳිරි නීතිය ක්‍රියාත්මක බැවින් චාරිත්‍ර ඉටු කිරීමේදී සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් ඒ අයුරින්ම පිළිපදින ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. කොරෝනා වෛරසයේ මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින පුරා ඇඳිරි නීතිය මේ වන විට ක්‍රියාත්මකයි.
කොළඹ ගම්පහ කලුතර පුත්තලම යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදෑසන 6ට తాවකාලිකව ඉවත් කර පස්වරු 4ට යලි පැනවෙන බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. එසේ පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 වන අඟහරුවාදා පෙරවරු 6ට ඉවත් කර පස්වරු 4ට යලි පැනවෙනවා. එසේම අලුත් අවුරුදු සමය තුල චාරිත්‍ර ඉටු කිරීම මෙන්ම පුද්ගල සම්බන්දතා පෞලේ සමාජිකයන්ට පමණක් සීමා කරන ලෙසද රජය අවධාරණය කරනවා. අත්‍යවශ්‍ය සේවා හැර අනිකුත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්. කොළඹ, කලුතර හා මහනුවර දිස්ත්‍රික්කවල හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන තවදුරටත් ඒ අයිරින්ම පවත්වාගෙන යන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ. කොරෝනා ව්‍යසනය හමු වේ සුව සේවාවේ නිරත පිරිසවලට අවශ්‍ය කෙරෙන සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට බොහෝ දෙනෙකු මෙවන විට ඉදිරිපත්ව සිටිනවා. හෝමාගම රෝහලේ ඉල්ලීම පරිදි සනීප ආරක්ෂක සේදුම් කාරක තොගයක් ලබා දීමට කාර්මික තාක්ෂණ ආයතනයේ පියවර ගත්තා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම රෝහල අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා වෙත මෙම පරිත්‍යාගයේ සිදු කෙරුණා. අනතුරුව අමාත්‍යවරයා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකටද සහභාගී වුණා. කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග රට තුල මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අර්ලීකහ මන්ත්‍රී පැවති පක්ෂ නායක රැස්වීමට පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයන් එක්ව සිටියා. මහජනෙක් සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් කුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, පිවිතුරු හෙළුරුම පක්ෂී නායක උදිගම්මන් පිළයන මහත්තුරු නැතුළු පිරිසකුයි මෙම පක්ෂ නායක රැස්වීමට එක්ව සිටියේ. ජනතාවට සහන සැලසීම මෙන්ම ඇඳිරි නීතිය ඉදිරියේදී ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පිළිබඳ වැඩි අවධානය යොමු කරමින් කොරෝනා පාලනය සඳහා තවදුරටත් ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳවද අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ. ඕනෑම අභියෝගයකට මුහුණ දීම සඳහා ජාත්‍යක් සතුව සැලැස්මක් තිබිය යුතුයි. එමෙන්ම එය ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙලක්ද අවශ්‍යයි. අනාගතයේ ඇතිවිය හැකි අවදානමට මුහුණ දීම සඳහා ක්‍රියාත්මක වන තවත් සාර්ථක ව්‍යාපෘතියක් පිළිබඳව මේ වාර්තාව අනුර දුරගුඹුරුගෙන්. කොරෝනා මාරයා රටම බිලිගනිද්දී මේ වන විට ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයකට මුහුණ දීම සඳහා වගා කටයුතු රට පුරා ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ගෙවතු වගාවන් වගේම දැවැන්ත මහා පරිමාණ වගාවන්ද සිදුවන ආකාරයක් දක්නට ලැබෙනවා. එවැනි අක්කර 400ක භූමි ප්‍රදේශයක් පුරා වගා කටයුතු ආරම්භ කර ඇති ආකාරය, ඒ සඳහා යටිතල පහසුකම් සම්පාදනය කරන ආකාරය මේ භූමියේදී අපට දක්නට ලැබුණා. සීමලාපේ දකුණ ගල හිටියාව ගොඩවිල් යායි වසර ගණනාවක සිට පුරන්ව පැවතුණා. බොහෝ ස්ථානවල විශාල ගස් වැවි ඇති අයුරු දැකගත හැකි. කලක් පුරා මේ ප්‍රදේශයට අපද්‍රව්‍ය බැහැර කිරීම සිදුව තිබෙනවා. මෙවන් තත්ත්වයක් යටතේ පුරන් වූ කුඹුරු යාය අස්වැද්දීම බියගම ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණේ අනාගතයේ ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීමද ඉලක්ක කර ගනිමි. එදා මහින්ද රාජපක්ෂ රජයේ පොහොර සහනාධාරය දීලා ගොවියට විශාල සහනයක් ලබා දීලා තිබ්බා. මේ සහන සියල්ලම ගිය රජෙන් කපලා තිබුණා. ඒ කපලා තිබුණු කාලය තුළ මේ ප්‍රදේශවල තිබ්බ සියලුම කෘෂිකර්මාන්ත කඩා වැටලා තිබ්බා. බියගම ප්‍රාදේශ සභා බල ප්‍රදේශය තුළ ජීවත් වෙන ජනතාවට සහලෙන් ස්වයංපෝෂිත බියගමක් කරන්න තමයි අපි කටයුතු කරන්නේ. කුඹුරු අස්වැද්දීම පමණක් නොව ඒවට ජලය ලබා ගන්නා එළ මාර්ග හා බෝක්කු ආදී ඉදිකිරීමද මෙම ව්‍යාපෘති යටතේ සිදුවනවා. ඉදිරියේදී අධික වැසි ලැබීමත් සමගම අක්කර 400ක පමණ වෙල් යායක් අස්වැද්දීමටයි මේ පිරිසගේ අපේක්ෂාව වී තිබෙන්නේ. මේ සියලු කටයුතු සඳහා පෞද්ගලික අංශයේ සහාය ලැබී තිබෙනවා.
ඉදිරියේදී එන ජනතා මුහුණ දෙන ආහාර හිග්ගියර ප්‍රවේශයක් වශයෙන් තමයි මම මේක ඉදිරිපත් වෙලා මගේ සම්පූර්ණ ධන පරිත්‍යාගයෙන් මේක කරන්න බලාපොරොත්තු වුනේ. රටේ මහ ජනතාවගෙන් එක් වගේම ව්‍යාපාරින් ඉල්ලා සිටිනවා. ඉදිරියේදී මේ ලෝකෙම මේ කොරෝනා වසංගතයට මුහුණ දීලා නිසා ලෝක ආහාර හිග්ගියක් ඇති වෙන්න පුළුවන්. ඒ හිග්ගිය පියවා ගන්න කොයි සියලු දෙනාගෙම ඒ වගේම අපේ ව්‍යාපාරික ප්‍රජායෙන් මේකට දායකත්වය දීලා සම්පූර්ණ මේ ආහාර හිග්ගිය ලංකාවෙන් තුරන් කරන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්න. මිසි අස්වද්දන කුඹුරුබල බකා කිරීම සඳහා ඒවායෙහි අයිතිකරුවන්ටම අවස්ථාව හිමි කර දෙනවා. ඔවුන්ට බකා කළ නොහැකි නම් ඒවා ප්‍රාදේශීය සභාව මගින් බකා කිරීමටයි සැලසුම් කර ඇත්තේ. කෙසේ වුවද සිදුවන මෙම කෘෂි නවෝදයක් සමග තමන්ද යලි කුඹුරට බැසීමට සූදානම් බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන්නේ. මේවා අපේ තාත්තලායි කාලේ ඉඳන් මේවා කුඹුරු වැඩ කරපු කුඹුරු. ඒක නිසා මේක කරන එක අපි බොහොම ගොයිය වෙලා අපි බොහොම සතුටටපත් වෙනවා මේ වැඩේ කරන එක. අලදොලවල් කැපිලා මේ කුඹුරු අස්වද්ද ගන්න අපිට මේ විදියට හදලා දෙන එක ලොකුම දෙයක්. Tamanta තිබෙන ඉඩ ප්‍රමාණයේ ඇතමුන් වකා කටියතු බේවන විට ආරම්භ කර තිබෙනවා. ඒ අතරේ සිදුවන මෙවැනි මහා පරිමාණ කෘෂි ව්‍යාපෘතීන් පිළිබඳවද ස්වාධීන රූපවාහිනී නිරන්තර අවධානයෙන් පසුවනවා. සෑම බිමක්ම ගොවි බිමක් කිරීමේ මේ සංග්‍රාමයේ පිළිබඳව හෙටත් ඔබට තොරතුරු කියන්න අප සූදානම්. පසන් නලින්ද වරුණ ලක්මාල් සමගින් මම අනුරදොර කුඹුර. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මහල් නිවාස පදිංචිකරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් යුද හමුදාව, නාවික හමුදාව මෙන්ම පොලිසිය සංගීත ප්‍රසංග පවත්වන අයුරු දැකගත හැකියි. කොළඹ ඉගුරුකඩේ හන්දිය සිරිමුතු උයන නිවාස සංකීර්ණය අසල දීද සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. එය සංවිධාන කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. මහල් නිවාසවල සිටින ජනතාව මේ සඳහා උද්යෝගයෙන් එක්ව සිටියා. මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේදීද යුද හමුදාව සංගීත ප්‍රසංගයක් පැවැත්වුවා. යුද හමුදාව ප්‍රතිලුතුන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි මෙය සිදු කෙරුණේ ඇඳිරි නීතිය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින ජනතාව වෙනුවෙනුයි. කොරෝනා ව්‍යසන හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින අපේම ජනතාවට සහන සැලසීම සඳහා ක්‍රියාත්මක ITN මනුෂ්‍යත්වයේ සත්කාරය වැඩසටහන දැන් ක්‍රියාත්මකයි. එයට තේ කලාකරුවන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. රටට විපතක් වන සෑම මොහොතකම ස්වාධීන රූපවාහිනිය මාධ්‍ය මෙහෙවරට එහා යමින් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනවා. කොරෝනා ව්‍යසනය හමුවේද එම ජාතික වගකීම මේ වන විටත් ඉටු කරමින් පවතිනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ, නිදහස් කලා සන්ධානය හා ඩයලොග් සමාගමද ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරය සමග අත්වැල් බැඳගෙන සිටිනවා. රූපවාහිනී මහගෙදර සූදානම්. ඒ යුතුයකමට අපිට ඔබව මතකයි. කලාකරුවන් මෙන්ම වැඩිහිටි හා ළමා නිවාසවල ජීවත් වන අයට හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට උපකාර කිරීම මේ යටතේ සිදුවනවා. කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන යනාදී ලෙසට අධියර තුනක් යටතේ මේ අනුව සහන සැලසීමට නියමිතයි. මෙම වැඩපිළිවෙල සමග බොහෝ දෙනෙකු දැනටමත් එක්ව සිටිනවා. ඒ අනුව ආධාර රැසක් ITN මනුෂ්‍යත්වයේ සත්කාරයට ලැබී තිබෙනවා. සහන සැලසීම යටතේ කලාකරුවන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම අනිද්දා සිදු කෙරෙනවා. ඊට අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කෙරෙමින් පවතිනවා. කලාකරුවන් 5000කට පමණ මෙම සහනය සැලසීමටයි පියවර ගෙන ඇත්තේ. දිරයක, කරලියක, ඇසට, සවනට, මනසට මේක රස දුන් ඔබට මේ අසීරුම මොහොතේ අත්වලක් අවසිනම් කතා කරන්න. ස්වාධීන රූපවාහිනී වික්‍රමසිංහපුර කාර්යාලයේ ක්‍රියාත්මක මෙම කටයුතු වලට සහය දැක්වීමට කලාකරුවන් අතුරු පිරිසක් එක්ව සිටිනවා. සෞඛ්‍ය උපදෙස්වලට අනුව ඔවුන් මෙම කටයුතු වලටද සම්බන්ධ වී සිටිනවා. වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා ටෙලිනාට්‍ය රූගත කිරීමෙන්ම බාහිර වැඩසටහන් පටිගත කිරීමද මේ වන විට ස්වාධීන රූපවාහිනිය නතර කර ඇත්තේ සෞඛ්‍ය උපදෙස්වලට ගරු කරමින්.
එමෙන්ම කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඒහා සම්බන්ධ තොරතුරු සහ රටේ අනිකුත් සියලු තොරතුරු සම්බන්ධීකරණයෙන් ජනතාව දැනුවත් කිරීමට අප ප්‍රවෘත්ති අංශයේද සෑම මොහොතකම කටයුතු කරනවා. COVID-19 වෛරස තත්ත්වය කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙල යුරෝපා සංගමයේ නියෝජිතයන්ගේ ප්‍රසාදයට ලක් වුණා. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වූ ජනාධිපති විශේෂ කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී මේ බව අවධාරණය කෙරුණේ. යුරෝපා සංගමයට අයත් රටවල සිටින මෙරට තානාපතිවරුන් මෙම සාකච්ඡාවට සහභාගී වුණා. යුරෝපා සංගමයට අයත් රටවලින් මෙරටට පැමිණි සංචාරකයන් නැවත ආරක්ෂිතව එම රටවලට යැවීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් මෙන්ම අනෙකුත් ආයතනවලින් ලැබුණු සහයෝගය මෙහිදී අකේ කෙරුණා. ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය, ඉතාලිය, රොමේනියාව, ස්විට්සර්ලන්තය, නෝර්වේයන් රටවලින් හා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සාකච්ඡාවට එක්ව සිටියා. රටේ පවත්නා වත්මන් තත්ත්වය හමුවේ වාර්ෂික උපසම්පදා පුණ්‍ය කර්මය මහානායක ස්වාමින් වහන්සේගේ අනුමැතිය ඇතිව දින නියමයක් නැතිව කල් දැමීමට තීරණය කළ බව මල්ලුතු පාර්ශවයේ ලේකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණිය සුමංගල ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා. සම්බුද්ධ ශාසනයේ පවත්නා උදාර්ථම විනය කර්මයයි උපසම්පදා මහා පුණ්‍ය කර්මය. මේ විනය කර්මය මල්ලුතු අස්ගිරි උබේ මහා විහාරයේ වාර්ෂිකවම විසක් පුරපසළොස්ව පොහෝ දිනේ සිට පොසොන් පුරපසළොස්ව පොහෝ දිනේ දක්වා පවත්වන මේ වර්ෂයේ මැයි මාසයේ 7 වෙනි දිනට යෙදෙන විසක් පුරපසළොස්ව පොහෝ දිනේ උපසම්පදා විනය කර්ම පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් උපසම්පදා අපේක්ෂකයන්ගේ ආයුධම් පත්‍ර පවා ගෙන්වන මොහොතක මේ රටේ ඇති වී තිබෙන කොරෝනා නැමැති මහා වේශනේ විපත්‍ය නිසා අපේ අතිගෞරවනීය තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලා විධාන මහානායක මාහිමිපාණන් වහන්සේ සමග සාකච්ඡා කළා. අපේ අනුනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතර කාරක මහා සංඝ සභාව එකම තීරණයේ උනේ මේ මහා වේශනේ විපත්‍යයෙන් තොර වෙනකල් කාලය අපේ උපසම්පදා විනය කර්මය අපි දින නියමයක් නැතුව කල් දාමු. ඊට පසු අපි මේ උපසම්පදා විනය කර්මය පැවැත්වීමේ කටයුතු සිද්ධ කරමු. ඒ අනුව ලබන මැයි 7 වෙනි දින පවත්වන ලබන උපසම්පදා විනය කර්මය පැවැත්වීමට නොහැකි වෙන බවත් ඒ සඳහා පසුව දින නියම කර ගන්නා බවද මේ අවස්ථාවේ සිහිපත් කරනවා. එසමගින් ස්වාධින රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk